මාගම්පුර රාජ්‍යයේ පැරණිතම වැවයි මේ තිස්ස වැව. මහානාග රජු විසින් ක්‍රිස්තු පූර්ව 2020 දී මේ වැව කරවන ලද බැව් විශ්වාස කෙරෙනවා. ක්‍රිස්තු වර්ෂ 33 සහ 43 කාලයේදී ඊළනාග රජතුමන් විසින් මේ වැව ප්‍රතිසංස්කරණය කළ අතර තිස්ස මහ විහාරයේ වැඩ වාසය කළ භික්ෂුන් වහන්සේ මෙන්ම මේ අවට ජීවත් වූ ජනයාගේ ජල ඇවසිතා ඉටු කරන ලද්දේද මේ වැව මගිනි. මීට සතවර්ෂ කිහිපයකට පසුව රුහුණු රාජ්‍යයේ පිරිහියාමෙන් තිස්ස වැවද වල් බිහි වී පරිහානියට පත් වුණා. මෙය නැවත 1874 දී ප්‍රතිසංස්කරණය කරන ලද අතර 1834 දී මේජර් ෆෝබ්ස් විසින් තිස්ස වැව නටබුන් පැවති අන්දම විස්තර කොට තිබෙනවා. ගම්මුන්ගේ මිරිදිය දීවර කර්මාන්තය සඳහාද මේන් ලැබෙන්නේ ඉමහත් පිටුවහලක්. ශ්‍රී ලංකා ටෙලිකොම් එකම රටක් එකම හඬක්.